කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැල්මඩුල්ල සතිපොළ භූමියේදී පුලුවන් ශ්‍රී ලංකා ජන රැලියක් පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මේ වේදිකාවට අපි නගින්නේ පොරොන්දුවක් ඉෂ්ට කළා පඩි වැඩි කරන එක. මං ඇවිල්ලා පොරොන්දු වෙලා යන්නේ නැහැ. පොරොන්දු ඉෂ්ට කළා ඇවිල්ලා මෙහෙ කියන්නේ. අපිට අමාරු තීරණ ගන්න සිදු වුණා. 2023 ජීවත් වෙන ජීවන බර වැඩි. අපි කවුරුත් කියනවා. ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ පියවර ගත්තේ නැත්නම් අපිට අද මේ තත්ත්වයේ ඉන්නේ. අපි තව තවත් ආර්ථිකය ශක්තිමත් කරනවා. මම ඇවිල්ලා තියෙන්නේ දැන් අපි ගත්ත මේ පියවර අනාගතයට ගෙනියන්න. ඒක තහවුරු කරන්න. මේක අවුරුද්දක් දෙකක් කරා කියලා තහවුරු වෙලා නැහැ. ඒක ආපහු වැටෙන්න පුළුවන්. ඒ නිසා සැලැස්මක් තියනවා නම් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්. රුපියල බාල්දු නොකර අපි ජීවනම බර සැහැල්ලු කරලා දෙනවා කියලා කියන්න කැමති. ඒ කරන ගමන් පඩි වැඩි කරන්නත් අපි ක්‍රියා කරනවා. වෙනසක් ඕන නම් වෙනස කරන්නේ අපි කියලා මං කියන්න කැමතියි. මේ අතර පැල්මඩුල්ල සිල්වරේ හෝටලේදී මැණික් කර්මාන්තකරුවන් සමග සාකච්ඡාවකටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ුණා. මැණික් කර්මාන්ත මම බැලුවේ මේක ඉස්සෙල්ලාම ඩොලර් බිලියනයක් එකෙන් ඉහළට අපි ගෙනියන්න. මැණික් ගල් කැරට් වලින් ඒ වටිනාකම ලබා ගන්නට අපි එකඟ වෙලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න යන අපි මේක සීමා කරනවාද ලංකාවේ තියෙන මැණික් වලට, නැත්නම් අපි මේක විවුර්ත කළා පිටින්ුත් මැණික් ගෙනත් දිනු කරනවද? අදහස නම් ලංකාව විවෘතව අපි කරන්ට සිදුවෙන්නේ. බදු ක්‍රමය ගැන අපිට අලුතින් සලකලා බලන්න තියෙන අපිත් මෙතන ඇත්ත වශයෙන්ම කේන්ද්‍ර ස්ථානයක් වෙන්න ඕනේ. මේ තියෙන මැණික් ප්‍රමාණය වැඩි කරගන්න නම් අපි තවත් ඉඩම් වල මැණික් ගරන්ට තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලම තියෙන්නේ මේ රටේ මැණික් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. සර්වේ එකක් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. අපි එක ලොකු ආයෝජන කලාපයක් ඇති කරමු. අලුත් තාක්ෂණය එනවා. එක තැනකින් වුවමනා නම් අපි දෙන කාල සීමාව තුලදී අනුමැතිය දෙන්න මැණික් ගන්න ලයිසන් එක දෙන්න. අපේ කර්මාන්තය මෙතෙන්ට සීමා කරන්න එපා. වෙනත් රටවල් වලට යන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.